අයිබෝල් අදත් එකතුලා ඉන්නේ රට යන අදත් එක්ක ඉතින් අපේ රට කියන්නේ ඉතින් අමුතුම ජාතියේ අමුතුම දේවල් තියෙන රටක් ඔයගොල්ලෝ දන්නවා ඒක ඉතින් සංවස්තර කියන ඒවා එහෙම නැත්නම් මේ සැමරුම් කියන ඒවා මේ අවුරුද්දක් ගෙවුනන් පස්සේ ඒකට තියෙන ඒකට ඒකට ගන්න ඕන ප්‍රතිඵල පැත්තකින් තියලා ඒකට ගන්න පුළුවන් ලකුණු ටික ගන්න පුළුවන් ජාතිය රටක් තමයි ජාතිය උන්දල ටිකක් තමයි අපේ රට පාලනය කර යන්නේ ඉතින් මොකද මේ අලුත්ම කතන්දරේ අවුරුද්දක් පිරලා තිනවා මේ අපේ රටේ මේ කොවිඩ් වසංගතේ එන්නත්කරණය කරලා ඉතින් එන්නත්කරණය කරලා අවුරුද්දක් පිරුණා කියලා උත්සව සමරුම් රට පුරා පවත්වනවා ඉතින් මෙන්න මේ වගේ මානසික සත්‍යයක් තියෙන මිනිස්සු තමයි ඉන්නේ මේක අපි 100%ක් මර්ධනය කරලා එහෙම නැත්නම් මේ මරණ අනුපාතය ඉහළට ගිහිල්ලා තියෙන එක ඒකට මොනවද කරන්න ඕනේ මේ මරණෙච්ච මිනිස්සුන්ට අපි මොනවද කරන්න ඕනේ මේ මිනිස්සුන්ට මොනවද දෙන්න ඕනේ ඒ වගේ නෙමෙයි මේ කතා කරන්නේ මේ කතා කරන්නේ අවුරුද්දක් පිරලා තියෙනවා මෙන්න අපි වැඩක් කරලා තිනවා රටට කියලා ඒක පෙන්වන්න තමයි මේ වමනා කරන්නේ ඔව් අපි සන්තෝසයි කෝටි 3කට අධික කෝටි 3,56ට අධික එන්නත් ප්‍රමාණයක් ලංකාවට ගෙනල්ලා ඒක මිනිස්සුන්ට දීලා एक करगन गिहलाइट एक क्रेडिट मनोवाद करोने समाज मिनसु समाज जातीय विसीम एक दीक मे उत्सव अपे रटे तीन साय लोकेट नयेला पारख्यु पालमख्यु ये पालमे सीएट दिखाई विधान कर लीएट दायतर विधान कर लाले मुदली उत्सव विवृत कर लनता पात कर අවුරුදු ගාණක් මිනිස්සුන්ට වතුර නැතුව ඉඳලා කොහෙන් හරි මෝටර් ටිකක් ගෙනල්ලා මොකක් හරි කළා ණය වෙලා හෝ මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කළා ඒක උත්සවාකාරයෙන් නිරුත්තර කළා මිනිස්සුන්ට දෙනවා ජනතායිතියට පත් කරා කියලා. මෙන්න මේ වගේ බොළඳ මානසිකත්වයක් තමයි තාමත් අපේ රටේ තියෙන්නේ. මොකද මේ හැම දෙයකම බලාපොරොත්තු වෙන්නේ දේශපාලඥයාට ලැබෙන්න ඕනේ තැන අමතක නොවි දෙන්න ඕනේ කියන එක මිනිස්සුන්ට මතක් කරලා දෙන්න එක. මෙන්න මොකද්ද මේක තියෙන්නේ? මේක තමයි මේ කතන්දරේ. මිනිස්සුන්ට අමතක වෙයි ඒක නිසා මේක මතක් කරලා දෙන්න ඕනේ. මෙන්න මම තමයි මේක හැදුවේ. මේ ඇමතිතුමා තමයි මේක තීරණය කළේ. මෙන්න මෙයා තමයි. එතකොට අර ලිස්ට් එකේ තියෙනවා 100ක් විතර නම් මේක කළේ මෙන්න මෙයා. මෙන්න මේ ග්‍රේඩ් එක ගන්න තමයි මේකේ ප්‍රයත්නය. හැබැයි මේගොල්ලන්ට අමතක වුණා උත්සවයක් තියලා. අර මුට්ටි පා කරපු එකට එහෙම නැත්නම් අර පැණිය ධම්මික පැණිය ප්‍රොමෝට් කරලා එතකොට මේ රාජ්‍ය අනුග්‍රහයෙන් එහෙම නැත්නම් මේ රාජ්‍ය මාධ්‍ය වලින් මේක කොච්චර ප්‍රොමෝට් කරලා දුන්නද මේක තමයි හරි එන්න පොලි මෙන්නේ මිනිස්සු පොඩි කකා ගිහිල්ලා කොරෝනා වැඩි කරගත්තා ඊට පස්සේ ඉන්දියාවෙන් ගෙන්න ගත්තා කියන මේ වකවානුව වෙනකොට එන්නතක් ඒ එන්නත කොෆිෂීල් එන්නත ඉන්දියාවෙන් ගෙන්න ගත්තා ඒකත් බාලබඩුව ඉක්මන රටට ගෙන්න ගත්තා එතකොට ඒගොල්ලන්ට අමතක වුණා මේ ෆයිසර් එහෙම නැත්නම් මේ සයිනෝෆාම් එහෙම නැත්නම් මේ අනිත් මේ ජාත්‍යන්තර ලෝකයේ පිළිගත් දේවල් ඇනවුම් කරන්න ඒ කාලේ ඇනවුම් කරා නම් ප්‍රමාද නොවී ඇනවුම් කරා නම් මේක ඩොලර් එකට දෙකට ගන්න තිබුණා ඊට පස්සේ මේක වැඩි ගානට ආනයනය කරන්න සිද්ධ වුණා මේ කොෆිෂීල් එන්නත ලංකාවට ගේනකොට මේගොල්ලෝ බැලුවේ ප්‍රමිතියද එහෙම නැත්නම් මේකේ තියෙන මොකක්ද ගුණාත්මක භාවයද එහෙම නැත්නම් මේකේ තියෙන මිලාඩුකමද එහෙම නැත්නම් ඇයි මේ සයිනෝෆාම් වලට එහෙම නැත්නම් ෆයිසර් වලට මේවට නොගියේ මේවල මිල වැඩි හින්දා අන්න එතනින් ලොකු පාඩුවක් ලැබුවා ලොකු පාඩුවක් ලැබුවා අපි මේ හරි වෙලාවට ඇනුම් නොකරගෙන ඒව ගැන වචනයක්වත් කතා කරේ නැහැ මේක මෙන්න මේවයි වැරදි මෙන්න මේවයි රටට කියන්න ඕන අපිට බැරි වුණා මෙන්න මේ වෙලාවට මේක කරගන්න මෙන්න මෙච්චර රටට පාඩුයි මේක කියාගන්න නැතුව මේ අර ඔක්කොම වැහිලා යන්න පැලස්තරයක් කලවනවා සංවස්තරය ඒ නැත්තම් මේක අවුරුද්ද පිරීම නිමිත්තෙන් කියලෙවලා ඉතින් ඇමතිවරු උඩ නැගෙනක කෑ ගහනවා හැබැයි අමතක වුණා අර පළවෙනි චීන කාන්තාවට මූණට කිස් එකක් දීලා දෙයිනේ කියලා පිටත් කරලා යවන ජව්වෙන් පස්සේ ඒ ඇමති තුමියම ගිහිල්ලා ධම්මික පැණිය උස්සගෙන ගිහිල්ලා මෙන්න මේක තමයි පැණි අපේ රටේ දේ මේක ගන්න බොන්න කියලා වෙලා මිනිසුන්ට කිව්වා මතක ඇති. මෙහෙම නැත්නම් මුට්ටිය වතුර දිගේ ආපු එව්වා. ඒවා මතකයි. එහෙම නැත්නම් මේ වගේ සමරුන් තියන්න ඕනේ මේ අවුරුද්දක වකවානුවක් ඇතුළත කරපු ගොංකම් මොනවද කියලා. දැන් ඊයේ එක ඇමතිවරයෙක් කියනවා මේ කල්තර දිස්ත්‍රික්කයේ ඇමතිවරයෙක් කියනවා දැන් ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි මේ තෙල් ප්‍රශ්නේ නිසා තමයි මේ විදුලි ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ මේ විදුලි ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න නම් ඕගොල්ලෝ විදුලිය භාවිත කිරීම අඩු කරන්න එතකොට කියනවා මේ චීනේ එහෙම නැත්නම් කොරියාවේ මේ ළමයි යන්නේ පොඩ් සයිකල් එකකින් ස්කෝලෙට එහෙම යන්න මෙන්න ඉල්ලනේ දේවල්
මෙන්න රජයවල් විසින් ඉල්ලන දේවල් මිනිස්සු විසින් කරන දේවල් නෙමෙයි මිනිස්සු විසින් තමයි ඒක කරගන්න ඕනේ මිනිස්සු විසින් එහෙම නැත්නම් ඒකට යටිතල පහසුකම් හදන්න ඕනේ බයිසිකල් යන්න වෙනම පාරක් හදන්න ඕනේ මෙතන නම් මෙතෙන්ට මෙන්න මේ බයිසිකල් පාර තමයි එහෙම නැතුව මේ මිනිස්සුන්ට කියලා හරියන්නේ නැහැ අර පිරිමැස්මෙන් භාවිතා කරන්න කියලා ලයිට් වැඩිපුර පාවිච්චි කරන්න එපා එතකොට මේ උත්සව වලට මොනතරම් වියදම් කරනවද මේ වියදම් කරන සල්ලි වලට මේ මේ කියලා කියන මේ මේ දේශපාලකයෝ එහෙනම් මේ මිනිස්සු යන්නේ වාහන වලින් නෙමෙයිද ඇයි මේ මිනිස්සුන්ට විතරක් මේ ප්‍රෙෂර් එක දෙන්නේ මෙන්න මේ වගේ බොළඳ මානසිකත්වයක් තියෙන මිනිස්සු රට පාලනය කරනකොට රට කවදක්වත් ඉදිරියට යන්නේ නැහැ මේ වගේ සැමරුම් විතරක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් උත්සව විතරක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මොකද මේ උත්සවෙන් බලාපොරොත්තු වෙන්නේ නම ටිකක් උඩට ගෙනියලා නම පොඩ්ඩක් අර ජනප්‍රිය රැල්ලේ නම තියාගන්න මෙන්න මේවා කළා තිනු බලන්න අපේ ආණ්ඩු අවුරුද්දක් වෙනවා දැන් මේ ඉන්නත් කනල්ල කෝටි 3 ගණක් එන්නත් දීලා තිනවා ඉතින් බලන්න මොනතරම් හොඳයිද මිනිස්සුන්ට වැඩක් හැබැයි ගොවියෝ අමාරු වැටිච්ච මේ යටගිය අවුරුද්දේ ගොවිය අමාරු වැටිච්ච හැටි එහෙම නැත්නම් මිනිස්සු අමාරු වැටිච්ච ඇති ගෑස් වලින් වෙච්ච ප්‍රශ්න මේවට කිසිම දෙයක් දුන්නේ නැහැ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුන්න නියමයක් ඉක්මනින්ම දෙන්න එන්නත දෙන්න අවුරුදු 60ට ඉහළ මිනිස්සුන්ට කියලා අපේ රටේ මොකද කරේ අවුරුදු 30 35 ඊට ඉහළින් ඒ අතරතුර එහෙම නැත්නම් ශ්‍රම බලකායට මේ එන්නත් දෙන්න පටන් ගත්තා ඉස්සෙල්ලා අන්තිමට මේ මියගිය ජනතාවේ 60%කට වඩා මේ එන්නත් නොගත් අවුරුදු 60%කට වඩා ඉහළ අපේ පුරවැසියන් අපේ ප්‍රධාන පුරවැසියන් වුණා මේවට එක වචනයක් කියනවා මම අහගෙන නැහැ මේ උත්සවේ මේ ඇමතිතුමා දැන් ඉන්න ඇමතිතුමා කේලිය වචනයක් කිව්වේ නැහැ සෞඛ්‍ය සංවිධාන සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ සෞඛ්‍ය සේවකයන්ට දෙන්න ඕනේ ගරුත්වය ඒ හැම දෙයක්ම අපි දෙන්න ඕනේ තමයි හමුදාවෙන් කරපු සේවාව අපි අගයන්න ඕනේ හැබැයි මේක වෙලාව නෙමෙයි මේ වගයන්න රට මහා ප්‍රශ්නික දැවෙනවා ඒව පැත්තකින් තියලා මෙන්න මේ සැමරුම් වලට මුල්තැන දෙන කාලයක් වකවානුවක් කැවිලා තියෙනවා චීන ඉන්දියාව හාල් මාෆියාවක් විදිහට දැන් රටේ මේව කරන ලංකාවේ මාෆියාව පැත්තකින් තියන්න මේගොල්ලෝ try කරන්නේ ඉන්දියාවෙන් චීනෙන් හාල් ගෙනල්ලා බඳු ලැබතුමා කියන 105ට අපි දෙනවා චීනේ හාල් 102ට දෙනවා අපි ඉන්දියාවේ හාල් මෙන්න මේව තමයි ලංකාවේ මිනිස්සුන්ට එහෙම නැත්නම් ලංකාවේ මාෆියාවට මේගොල්ලෝ දෙන උත්තර එන්නේ ඒවට දෙන්න උත්තර උත්සවයක් තියලා දෙන්න උත්තර මෙන්න මේව අපිට කරගන්න බැරි වෙච්ච දේවල් අපි ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක නෙවෙයි අපිට ඒකට දෙන්න පුළුවන් උත්තරේ මොකක්ද කියන එක උත්තරයක් ඇති ප්‍රශ්න ගොඩක් හදාගෙන එහෙම නැත්නම් ප්‍රශ්න 100කින් එක ප්‍රශ්නයක් ගොඩ දාගත්තයි කියලා මිනිස්සුන්ට ගෙනියලා මිනිස්සුන්ට ජනගත කළා අපි දැන් හරියට හරි කියන තැනට එන්න එපා මෙන්න මේක තමයි මේගොල්ලන්ගේ තියෙන මේ 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 රජවල් වල තියෙන ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ තමයි මිනිස්සුන් අතරට යන්නේ ඊළඟ ඡන්දේ බලාගෙනමයි දැන් මේක හොඳ තුරුම්පුවක් මිනිස්සු අතරට ගෙනියන්න අපි තමයි ලෝකේ 6 වෙනි තැනට 5 වෙනි තැනට කී කියා එක එක ලයිස්තු ගත කරලා අපි ඉන්නේ ඉදිරියෙන් කියලා මිනිස්සුන්ට බොරුව සමාජගත කරනවා ඔන්නෝක තමයි අපේ රටේ තත්ත්වය අපි බලමු ඉදිරියට මේගොල්ලෝ මොකද කරන්න කියලා ආරාධනා කරනවා හැමෝටම මේ මේ බූස්ට් එනකොට ලබා ගන්න බූස්ට් එනත ඉතාම වැදගත් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියනවා අපිත් ඒ පස්සේ යමු මිත්‍යාව පස්සේ නොගිහින් ගන්න තියෙනවා නම් එන්නත ගන්න ජීවිත ආරක්ෂා කරගන්න බලන්න මේ රජයේ විසින් කරන් යන ඒ ඒගොල්ලන්ගේ අර සිංගිති ආතල් ටික කරගෙන ගියාවේ මොකද ඒගොල්ලන්ට 1000ක් මගහැරිලා 10ක් මතක් වෙලා තියෙනවා ඒ 10ෙන් ගන්න ඕන උපරිම ප්‍රතිලාභය අපි ගමු ඉතින් අපි ආයෙත් හම්බෙමු